රජය ගන්නල වූ ප්‍රතිපත්තිමේ තේරණය එකකට අනුව වසාවුරදු දහ අටට වැඩසිියල්ලන්ම ජනවාරි මස පළවෙනිදා සිට බදු ගෙවන්නා හඳුරාගෙනීමේ අංකය ලබාගනීම අනිමාරය කර තිබෙනවා. එ දශී ආදායම් බදුපර්තමේතුව වෙත පැමිණ ෝ මාර්ගත ක්‍රමේ අනුව ලබාගත හැකි. බදුවන් කියයක් ලබාගත්තද කිසියම් පුද්ගලයකුට බදගවීමට සිතුුවන්නේ වාර්ෂික්ව රුපැල්ලක්ෂ ොළහට වඩා වැඩි ආදායමක් උපයන්නේ නම් පපනක් බව දේශය ආතයම් ලපර්මේන්තුව පවසනවා. එන ජංග ගිනමක් විරතකිරීමේද ගොඩ්නැගි සැසම් අනමිතිය ඉල්ලා සිටන අවස්ථාවේදී මෝටුන් රතයක් ලියාපදිචකිරීමේදී අදායම් බලපත්‍රයක් අලුත්කිරීමේදී සහ ඉඩම් අයිතල්ල්‍යාපදිංචිකිරීමේදී පෙබරවාරි පළම වෙනදා සිට බ. ගේෙවන්නා හதுනා ගැනීමේ අංකේ ලබාසිටීම அනිමාරය වනවා. මෙම බදුගෙවන්නා හඳුනාගනීමේ අංකේ ලබාගනීමේදී දේශය ආදායම් දෙපර්තමේන්තුව වෙත පැමිණ බදු අංකේ ලබාගනීමේදී එස දහවන ලියාපාදිංචි අතුම් පතක් සම්පුර්ණ කර, දේශය ආදාෑම් දෙපාර්ථමීන්තුවේ ප්‍රධන කාරයාලේ දෙවන මහලේ ප්‍රාථමික ලාපදිංචි අංක්ශයට හෝ යම් අයකුට ආසන්න අදේශය ආදයම් දෙපර්ථමීන්තුවී ඕනෑම ප්‍රදේශය ෝ නගර කාරයාලයකට ඉදිරිපත් ක හැකි. එස ොැති නම් දේශය ආදෑම් දෙපර්මේන්තුවේ www.ird.cov.lk වෙබ් අඩයට පිවිස මාර්ගෝවිදේශ අනුගමනය කිරීමින් බදු අංකයක්ෂණ හවන අුම් පත දේශය ආදයම් දෙපර්ථමීන්තුවට ඉදිරිපත්කිරීමට හැකියාව පවතිනවා. එම ඉල්ලීම සමාෝචනී කිරීමින් පසුව බදු ගෙවන්නා හඳුරාගැනීම අන්කය සඳහන් සහතිකයක් සහ එක්වරක් පමණක් මහවිතකළ හැකි මූරපදයක් අදාළ පුද්ගලයා විසින් ලබාදී ඇතිීමෙන් ලිපිනයට ලබෙන බව දේශය ආතයම් දෙපර්ථමීන්තුව පවසෙනවා. ත් වඩාත් පහසුවෙන්ම ඔබට මෙම බදු අංකය දේශය ආදායම් බඳදු දෙපර්තමේන්තුවේ www.ird.gov.elය web අඩවට පිවිස ඊේවන් වෙත පිවිස මෙන් ලබාගත හැකි. එහිදී මාර්ගගතව එනම් ඊසේවා හරහා බදුවන් කියල බාගනීම සඳහා ල්‍යාපතිංචි වීමේදී ජාතික හැඳරුම් පතෙහි දෙපැත්තම ස්කෑන් කර එහි PD පිටපතක් අප්ලෝඩ් කළ යුතුවනවා ජාතික හැදුරුම් පතේ ඇති ලිපිනයෙහි සහ දැනට පදංච ලිප න වෙන . කිරීම සහ පිත හැල් ේකනේක පිටපතක්ද ප්ලෝඩ් කරීම කටයුතු කළිුතු බවයි එම දෙපාර්තමීන්තුව වැදුරටත් පවසන්නේ අද දෙරන YouTube නාලිකාව YouTube අද දෙරන දැන්ම සබස්කරයිබ් කරන්න.